දැක්කද පත්‍රේ දාලා තියෙන දවසකට 1000කට පිළිකා හැදේ. අවුරුදු 35ත් 45ත් අතර තරුණයෝ heart attack හැදිලා කෙලින්ම hospital එකට ගේන්නේ මැරිලා. يعني මොකද්ද මේ ජාතියට වෙලා? යම් රටක යම් ජාතියක තරුණ මිනිස්සු මැරිලා වැටෙනවා කියන්නේ ඒ ජාතිය ඉවරද? ආයි වතාවක් අපිට හිතන්න බෑ. ළමයින්ට දිය වැඩියා. ඊට පස්සේ කොටසක් රට ඇතහැරලා ආර්ථික අවපාත ප්‍රශ්න ගොඩක හිර වෙලා කවුරුත් උත්තර නැතුව එක එකට දොස් කිය කිය මඩ ගහ ගහනවා. මට හැමදාම ඕන උනේ මේකට උත්තර දෙන්න. අපි උත්තර දෙන්න ඕන මේ ලෝකේ ප්‍රශ්නකට. ඒ උත්තරේට අපි නිර්මාණය කරපු එකක් තමයි මේ. මේ මම දැන් ඇත්තටම විස්තරත් හොයාගත්ත මේ කොළඹ තියෙන අමාත්‍යාංශ වලට අයිති බිල්ඩින් වහලා දාලා දියති වෙයි. මේවා ඇරලා මේ වගේ පොඩි පොඩි සංවිධාන හදලා අර ගම්වල ඉන්න මිනිස්සුගේ නිෂ්පාදන ටික ගෙනල්ලා මේ කොළඹ මිනිස්සුන්ට විකුණුවා නම් ඒන කිසිම ආර්ථික අහිමියක් නැහැ. මේ අපි ඔක්කොම ඔළුවෙන් හදාගෙන කම්මැලිකමට හැදිච්ච ප්‍රශ්න. ඒ නිසා මම දීර්ඝ කතා අවශ්‍ය නැහැ. ඔබට පාර්ලිමේන්තුවේ කියන්න තියෙනවා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ 37 නායක මැතිතුමා එදා ඉඳලාම අපිත් එක්ක අපේ කටයුතු වලට සහයෝගය දක්වන. ඉතින් මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙමු. දේශපාලඥ ප්‍රතික්ෂේප කරලා අපිට මුකුත් කරන්න බෑ. මොකද මිනිස්සු මේ ආපත් කරලා තියෙන්නේ. අපි ඒගොල්ලොත් එකතු කරගෙන අපේ ශක්තියත් යොදලා අපි හොඳ දෙයක් කරමු. අද දින පටන් ගත්ත උමන්දාව ග්‍රීන් හට් වෙළඳසැලට ඇවිල්ලා ඉන්නේ. මේ රුපියක් ගන්න අතට අපි යන් බඩු බලන්න අද දින උපන්. මුලින්ම ගන්නේ උමන්දාව චොකලට් මුරුංගා. මට මේ දැන් මෙතනට ඇවිල්ලා මේ ඉපදෙන කතා කරලා ඒගොල්ලෝ මෙතන මේ වෙන්නේ මෙතන මේ උඩා ව්‍යාපාරික තමයි මේවට මේ නිෂ්පාදන දාන්නේ. ඒ තුළ සාර රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙන එකට නිෂ්පාදන දාන අය. ස්ථානයේ කොල්ලු පිට මංකිවේ සයිබර් මාත්‍යයටත් අද එන්න කිව්වේ හැමෝම එකතු වෙලා අපි ගොඩනගමු. අපි ආණ්ඩුව කරනකම් අරයා කරනකම් හිටියේ නැහැ. කවදාකවත් අපිට පුළුවන් දේ අපි කරා. අපි දැන් අපි ඔක්කොම එකතු වෙලා ගාම හදලා මිනිස්සු හදලා අපිට පුළුවන් සහයෝගය අපේ ආර්ථිකය හදන්න ලබන්න. කොළ වර්ග මෙතන ගන්න පුළුවන්.
දේවල්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ ලංකාවෙත් දැන් මේ කොල්ලු පිටි වගේ ප්‍රදේශ එක මේ වගේ සුපිරි වෙළඳසැලක් දැමීම තුළින් ඒ නිෂ්පාදන කරුවන්ට හොඳ වටපිටාවක් හැදෙයි, හොඳ ආදායමක් හොඳ මේ වෙළඳාමක් කරගන්න පුළුවන් වෙයි. මේ වැඩේ නම් සුපිරි වැඩක්. මේකෙන් මම දැක්කා මම අර මේකට පොඩි පොඩි නිෂ්පාදන දාන ඇත්ත එක්කත් මම කතා කරා. ඇත්තටම මේ තුලින් මම හිතන්නේ එංගුල්ලෝ අනාගතේ ලොකු තැනකට යයි. උන්කි නිෂ්පාදක ලොකු නිෂ්පාදක වෙවි. මොන රටේ ඉහළ තැනකට යයි. ඒ කුටි නිෂ්පාදන මේ දැන් මේ නෝල්ඩ්ස් එක අදුපු කෙනත් එක දැක්ක කතා කරා. ඒ වගේ මේ ගොඩක් නිෂ්පාදන දාන අය ඉන්නවා මෙතන. ඒකයි වටිනා රැකිය නිර්මාණය වෙන්නේ. ඒකන වෙන්න ඕනේ. කමන්නේ කමන්නේ ඒක. අපි හදන්නේ යකඩේ නේ. ඉරමුසු ඔස් විද නිෂ්පාදන හදලා ඒක ඒක දේවල් වල අක්කම් නිර්මාණ උල්ල බුද්ධන් මේවා කරන්නේ පුංචි පුත් නිෂ්පාදකයි වටිනාකම තියෙන. ඒ නිෂ්පාදකයන්ට මෙතන ඒගොල්ලගේ නිෂ්පාදන අලෙවි කරගන්න හොඳ තැනක් මෙතන. සියලුම නිෂ්පාදන මෙතන දාන්න. ලංකාවේ හොඳම තැනකින් කොල්ලු පිටිය තැනකින් තැනකට බඩු දාන්න පුළුවන් පුංචි නිෂ්පාදකයන්. ලොකු නිෂ්පාදනයක් දක්වා ගමනක් යන්න පුළුවන් පුංචි නිෂ්පාදකයන්. මේකයි වටිනාකම.